මේ තියෙන්නේ අගුලුයි අතුරු. එහෙම නැත්නම් අපි මේවලට locks key කියලා කියනවා. අපිට මේ locks පාවිච්චි කරලා keyboard එකේ තියෙන යම් යම් කොටස් తాවකාලිකව lock කරන්න පුළුවන්. අපි බලමු මොනවද මේ locks කියලා. මේ තියෙන්නේ num lock button එක. මේක on off කරන්න පුළුවන් key එකක්. මේ key එක on කිරීමෙන් numpad එහෙම නැත්නම් numeric keys lock කරලා දාන්න පුළුවන්. මේ lock එක අයින් කරන්න ඕනේ නම් ඔයාලට කරන්න තියෙන්නේ මේ num lock කියන button එක නැවතත් press කිරීම. මේ තියෙන්නේ caps lock කියන button එක. මේකත් on off කරන්න පුළුවන් key එකක්. ඉතින් මේ key එක on කරලා අපට පුළුවන් අපි type කරන හැම අකුරක්ම capital අකුරක් හැටියට type කරන්න. එහෙම නැත්නම් uppercase අකුරක් හැටියට type කරන්න. මේ ඔයාලා දකින්නේ scroll lock කියන button එක. මෙන්න මේ key එකත් on off කරන්න පුළුවන් key එකක්. මෙන්න මේ key එක on කරොත් ඔයාට arrow key පාවිච්චි කරන්න බැරුව යනවා. ඒ කියන්නේ arrow key පාවිච්චි කරලා cursor එක එහාට මෙහාට කරන්න ඔයාට බැරුව යනවා. ඉතින් අපි අද පාඩමින් ඉගෙන ගත්තා keyboard එකක layouts ඒ වගේම US UK keyboard එකක ඇති වෙනස්කම් මොනවාද කියලා. ඒ වගේම keyboard එකක තියෙන විවිධ keys වර්ග කර ඇති ආකාරයද අපි සාකච්ඡා කළා. අපි ඊළඟ පාඩමෙන් සාකච්ඡා කරන්නේ තවත් වටිනා ආදාන උපාංගයක් වන scanner එක පිළිබඳවයි. ඉතින් ඔයාලා මේ පාඩම් මාලාවට දිගටම සම්බන්ධ වෙන්න කැමති නම් අමතක කරන්න නැතුව මගේ channel එක subscribe කරන්න. ඒ වගේම තවත් කෙනෙක්ටත් ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා නම් ඔයාට පුළුවන් මේ පාඩම ඔයාගේ මිතුරන් අතරේ බෙදා හරින්න. එහෙනම් අපි scan ray පිළිබඳව ඊළඟ පාඩමින් සාකච්ඡා කරමු. ස්තුතියි. නැවත හමු වෙමු.